හිතවත් මිතුල් නීති විද්‍යාව එහෙම නැත්නම් ජුරිස්ප්‍රුඩන්ස් කියන විෂයේදී කියන කාරණයක් තමයි නීතිය කියන්නේ යුක්තියවත් සාධාරණත්වයක් නෙමෙයි හැබැයි යුක්තියට සහ සාධාරණත්වයට ලං වෙන්න දරන උත්සාහයක් අපේ රටවල ක්‍රියාත්මක වෙන්නේ චෝදනාත්මක ක්‍රමයේ ලෝකේ නඩු විභාග කරන ක්‍රම දෙකක් තියෙනවා එකක් තමයි චෝදනාත්මක ක්‍රමය අනිත් එක තමයි විමර්ශනාත්මක ක්‍රමය චෝදනාත්මක ක්‍රමයේදී විනිසුරුවරයා විසින් කරන්නේ දෙපාර්ශ්වයක ඉදිරිපත් කරන කරුණු මත තමන්ගේ තීන්දුව ගැනීම හැබැයි චෝදනාත්මක ක්‍රමය මෙහෙම තියෙද්දී විමර්ශනාත්මක ක්‍රමයේදී සිද්ධ වෙන්නේ විනිසුරුවරයා විසින් සොයා බලනවා සත්‍ය වශයෙන්ම සිද්ධ වුණේ මොකක්ද කියන කාරණේ අපේ රටේ ක්‍රියාත්මක වෙන මේ චෝදනාත්මක ක්‍රමය නිවැරදිව ක්‍රියාත්මක වීම සඳහා දෙපාර්ශ්වයේම කරුණු නිසලස ඉදිරිපත් වීම වැදගත් වෙලා තිබෙනවා සාමාන්‍යයෙන් මේ රටේ රජය වෙනුවෙන් නඩු කියන්නේ නීතිපතිවරයා අපි සියලුම දෙනා දන්න කාරණයක් තමයි සංකල්පයක් විදිහට ගත්තට පස්සේ නීතිපති කියන්නේ බොහොම ස්වාධීන කෙනෙක් හැබැයි ප්‍රායෝගිකව ගත්තාම බොහොමයක් නීතිපතිවරු ආණ්ඩුවලට කඩේ ගියයි කියන එක හිරිගිතෙන් වුණත් කියන්නට සිද්ධ වෙලා තිබෙනවා විශේෂයෙන්ම මේ විදිහට කැත විදිහට කඩේ ගිහිලා බොහෝ දේවල් ලැබු පිරිස් ඉන්නවා ඊවා වනසුන්දරලා වගේ මිනිස්සු මේ විදිහට කැත විදිහට මහින්දට කඩේ ගිහිල්ලා අද වෙනකොට තානාපති පවා ලබාගෙන තියෙනවා මිත්තවරුනි සාමාන්‍යයෙන් දවසින් දවස මේ නීතිය පාලනයට පාලනය විහිදුව දක්වීමත් සමගම ජනතාව නීතිය තමන් ගැතර ගන්න තියෙන ඉඩකඩ වැඩි මේ බව අපි පහුගිය කාලේ දශක කිහිපය තුළම අත්දැක්කා. ඒව කොතරම් විනාශකාරීද කියලා අපි අත්දැක්කා. ඊයේ පෙරේදා දවස්වල විශේෂයෙන්ම අපේ අධිකරණයේ සිද්ධ වුණු තවත් බරපතල දූෂණ රැසක් එළි වුණා. පහුගිය දවස්වල අපි දැක්කා රජය වෙනුවෙන් බොහොමයක් නඩු නීතිපතිවරයා උසාවියට ඇවිල්ලා ඉල්ලා අස් කරගන්න. මේටි කරුණු දෙකක් මතු වෙනවා. නීතිපතිවරයා පඩිගන්නේ මැදමුලෙන් නෙමෙයි මහ ජනතාවගෙන්. එහෙමනම් නීතිපතිවරයා කොහොමද මෙච්චර කලක් නීති නඩුවක් කරගෙන යන්න පුළුවන් කියන පදනමේ ඉඳගෙන උසාවියේ නඩුවක් ගොනු කරලා පස්සේ ඉල්ලාස් කරගන්නේ එක්කෝ එහෙමනම් බොරුවට නඩු පවර්ලා තියෙනවා එහෙම නැත්නම් ආණ්ඩුවට කඩේ යන අවශ්‍යතාවයේ මත අද නඩු ඉල්ලාස් කරගන්නවා ඒ වගේම තවත් වැදගත් කාරණයක් ඊයේ දිනේදී පාර්ලිමේන්තුවේදී මතු වුණා ඒ තමයි එක්තරා මුස්ලිම් විනිසුරුවරයෙක් කොළඹ මහාධිකරණයට සම්බන්ධ ජනවාරි මාසයේ දෙන්න තිබ්බ තීන්දුවක් ඊට කලින් මාස දෙකකට කලින් දුන්නේ වෙන කාගේවත් අවශ්‍යතාවය මත නෙමෙයි වර්තමානයේදී අධිකරණ ශාස්ත්‍රයේ විශාල වශයෙන් විනාශ කරන කාලකන්ණියක් වෙන අලිසබ්බිගේ අවශ්‍යතාවය මත අලිසබ්බිට රෙදි නැතුව කඩේ යෑමේ ප්‍රතිඵලයක් විදියට ඔහු මේ වෙනකොටත් පළාත්විත මහාධිකරණයේ විනිසුරුවරයෙක් විදියට පත් කරලා තිබෙනවා ඊයේ දිනේදී මේක පාර්ලිමේන්තුවේ දිගින් දිගටම මන්ත්‍රීවරු මතු කරද්දී කථානායක කියනවා මේක මෙතන කතා කරන්න බැහැයි කියලා. එතකොට ඊළඟ ප්‍රශ්නේ අහන්න මෙන්නේ එහෙනම් උඹලේ ගෙදර ඇවිල්ලාද අපි මේක කතා කරන්න කියන ප්‍රශ්නේ. මොකද රටේ නීතිය සම්පාදනය කරන තැන තමයි පාර්ලිමේන්තුව. එහෙම නැත්නම් අලුත් නීති හදන ඒ වගේම ජල්පෙනගේ නීති යාවත් කාලන කරන තැන. එහෙමනම් නීතිය යම් සිදුරු තියෙනවා නම් ඒව නිවැරදි කිරීම පාර්ලිමේන්තුවේ වගකීම. හැබැයි දවසින් දවස මේක විහිළුවක් වෙමින් තිබෙනවා. අලිසබ්‍රි මේ වෙනකොට තමන්ට ඕන විදිහට මේ අධිකරණ ශාස්ත්‍රයේ පිස්සු කෙලිනවා. මේ වෙනකොටත් අධිකරණයේ තවදුරටත් ස්වාධීන නැහැයි කියන එක රට තුල විතරක් නෙමෙයි ජාත්‍යන්තර වශයෙන් පවා තහවුරු වෙලා තිබෙනවා. මේ වෙනකොටත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ පහුගිය දවස්වල ලංකාවට විරුද්ධව යෝජනාව සම්මත වෙච්ච අවස්ථාවේදී ලංකාවට බරපතල ලෙස චෝදනා එල්ල වුණා මේ අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කරා කියන කාරණේ. මේතරණි සාමාන්‍යයෙන් අධිකරණයේ ස්වාධීනත්වයක් නැති වෙනකොට අනිවාර්යයෙන්ම කලා නීතිය රජ වෙනවා. ඒත් එක්කම සිද්ධ වෙන දේ තමයි බලයේ ඉන්නේ උන්ට ඕන විදිහට නීතිය විසඳෙනවා. ඉන් සිද්ධ වෙන දේ තමයි සුළු දෙන කොටස් වලට විතරක් නෙමෙයි සමහර වෙලාවට විකල්ප මතවාද දරන පුද්ගලයන්ගේ ජීවිත පවා අනතුරට යනවා. මේක මහා කාලකන්ණි තත්ත්වයක්. මේක වෙනස් කරන්න පුළුවන් ඔබටත් මටත්. එක් විධායක වස්තදායක අධිකරණ බලයේ තියෙන අපිට. ඒ නිසා මේ කාලකන්ණි ක්‍රමය වෙනස් කරන්න පුළුවන් ඒකට නායකත්වයේ දිය හැකි. සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරටම. මෙතුණි අරලියතු ජයග්‍රහණ නමුදුබ ඔබට සීපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.